මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව මම ජයන්ත කෝවිලගොඩගේ මේ වීඩියෝ වෙන අපි විමසා බලන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට ඇවිත් කරපු අලුත්ම විමර්ශනයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වගේම මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳව ඕන් කරපු අලුත්ම ප්‍රකාශය පිළිබඳව මේක ඊටම වැදගත් මොකද ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහනක ඉන්නවා ඒ මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට යෑම මත බොහෝ දේවල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරියේදී වෙනස් වීමට නියමිතයි මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මේ සැරේ නුවරඑළියේ ගිහිල්ලා වතුකම් කරු ජනතාව කන බොන විදිහත් නිරීක්ෂණය කරලා තියෙනවා ඔවුන් යම් කිසි අදහසක් ගන්න ඇති අපේ රටේ මිනිස්සු මොන විදිහටද මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් පස්සේ ජීවත් වෙන්නේ කියලා දෙවැනි විමර්ශනයේට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එළඹීමට එකඟ වුණා කියලා මේ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා. එතකොට මේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමට එළඹුණාට පස්සේ මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය විසින් මේක අනුමත කරන්නට අවශ්‍යයි. එහෙම අනුමත කරාට පස්සේ ඇමරිකානු ඩොලර් 337කට අදාළ ඊළඟ වාරිකය ශ්‍රී ලංකාවට නිකුත් කිරීමට නියමිත බව තමයි සඳහන් වෙන්නේ. එතකොට මූල්‍ය අරමුදල සඳහන් කරලා තිබෙනවා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල ශ්‍රී ලංකාවට දැන් ලැබෙමින් තිබෙනවා. මේ පිළිබඳව ඔබට සමහර විට එකඟ වෙන්න බැරි වෙයි. හැබැයි මූල්‍ය අරමුදල සිතන විදිහ තමයි මූල්‍ය අරමුදල අපිට පෙනෙනවා මේ මාධ්‍ය නිවේදනය පරිශීලනය කරනකොට මූල්‍ය අරමුදල සිතනවා මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හරි ට්‍රැක් එකකට ආවා කියලා. මේ සඳහා ඔවුන් යම්කිසි හේතු සාධක කිහිපයක්ම ඉදිරිපත් කරලා තිබෙනවා. උද්ධමනය 70%ක් වගේ ඉහළ මට්ටමක තිබුණා. දැන් උද්ධමනය 105.9%ක් දක්වා පල්ලෙහාට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම විදේශ සංචිතයේ හිඳිලා ගිහිපු රටක මේවන විට විදේශ සංචිතයේ පෙබරවාරි මාසයේ වන විට ඩොලර් බිලියන 4.5ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒ වගේම ආර්ථිකයේ වර්ධන සංඥා ඇති වෙලා තිබෙනවා. ඒ කියන්නේ 2023 හතරවෙනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කාර්තු 6කට පස්සේ ධන ආර්ථික වර්ධනයක් උත්පාදනය කිරීමට සමත් වෙලා තිබෙනවා. මේ බව කියන්නේ මූල්‍ය අරමුදල. ඒ වගේම මූල්‍ය අරමුදල සඳහන් කරලා තිබෙනවා ආර්ථික තත්ත්වය ක්‍රමානුකූලව දියුණු වෙමින් තිබෙනවා කියන කතාව. එතකොට මීට අමතරව මූල්‍ය අරමුදල සඳහන් කරලා තිබෙනවා මේ තත්ත්වය තුල ඉදිරියේදී මේ දේපොළ බද්ද ශ්‍රී ලංකාවේ හඳුන්වා දිය යුතුයයි ඔවුන් අවධාරණය කරනවා කියලා. ඒ කියන්නේ තවත් බද්දක් ඒමට නියමිතයි. මොකද මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ දේපොළ බද්ද ඉතාම ඉක්මනින් හඳුන්වා දිය යුතු බව. ඒ වගේම ඔවුන් අවධානය යොමු කරලා තිබෙනවා මේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව. ඔවුන් කියනවා මේ නිල ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් සමග එකඟතාවයන්ට ඉතාම ඉක්මනින් පැමිණිය යුතුයි. ඒක ඉතාම වැදගත්. නිල ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් සමග එකඟතාවය මේ තුලින් ලංකාවේ ණය තිරසාර භාවය මධ්‍යකාලීනව ඇතිකර ගැනීමේ හැකියාව තිබෙන බව තමයි මූල්‍ය අරමුදල සඳහන් කරලා තිබෙන්නේ. හැබැයි අර ධනාත්මක දේවල් කියන අතර මූල්‍ය අරමුදල සඳහන් කරලා තිබෙන දේ තමයි මේ දිගු කාලීන අපි බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනය, ඒ ආර්ථික දියුණුව ළඟා කරගන්න මේ විදිහට අමාරුයි කියන එක මූල්‍ය අරමුදල සඳහන් කරලා තිබෙනවා. ඒ කියන්නේ යම්කිසි ස්ථායීතාවයක් කෙටි කාලීනව ඇති වෙලා තිබුණත් දිගු කාලීන මිනිස්සු බලාපොරොත්තු වෙන ඒ ආර්ථික වර්ධනය සහ දියුණුව ඇති කර ගැනීම සඳහා මේ වංචා සහ දූෂණ මැඩ පැවැත්වීම ඉතාම වැදගත්, ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් කියන කතාව මූල්‍ය අරමුදල අවධාරණය කරලා තිබෙනවා. ඒ වගේම ඔවුන් සඳහන් කරලා තිබෙනවා වංචාවට හා දූෂණයට එරෙහිව ඔවුන් ඉදිරිපත් කරපු ගවර්නන්ස් ඩයග්නොස්ටික් රිපෝට් කියන වාර්තාවේ දේවල් අනිවාර්යයෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතුයි. ඒ පිළිබඳව මූල්‍ය අරමුදල අවධානයෙන් ඉන්නවා කියන කතාව. ඉතින් ශ්‍රී ලංකා බිස්නස් ටීවී විදිහට අපිට මේ කාරණා තමයි මූල්‍ය අරමුදල සඳහන් කරායයි කියන්නට පුළුවන්. අපි ආරාධනා කරනවා මේ වගේම වැදගත් ප්‍රවෘත්ති, මේ වගේම වැදගත් තොරතුරු දැන ගැනීම සඳහා subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී. බොහොම ස්තුතියි.